මට ගිය පාර කතාව කියලා ඉවර කරගන්න බැරි වුණානේ. ඔන්න එහෙනම්. අයියෝ. එයා වැඩට යනකොට තමයි හොඳම සීන් එක වෙන්නේ. දුර බලන කණ්ණාඩියක් අරගෙන නේ වැඩට යන්නේ. ඔන්න ඊට පස්සේ පාරමාරු වෙද්දි තමයි හොඳම වැඩේ. එයා පාරමාරු වෙන්නේ සුම්බ ක්ලාස් එකකට ගිහින් වගේ. බලන්නකෝ යාළුවා. පිටයි පිටයි පැන පැන නටනවා වගේ. අනේ පව්. තාපොඩ්ඩෙන් අපේ අම්මහින්ද මාරම චංජාලයක් වෙන්න ගියේ. අපේ ගෙදර කරාමයක් ඇල්ලලා දාලා ඒක වතුර යන්න අරගෙන තව පොඩ්ඩෙන් අපේ තාත්තා එකට යත වෙනවා. එයා ඒක වහන්න ට්‍රයි කරනවා. අයියෝ කොහෙද ඉතින්? පුංචි මොලේට නුවණ තියෙන හින්දා අපේ තාත්තා සෙරෙප්පු බෝට්ටුවකට නැගලා ඒක හපල් ගහලා කොහොමරි අපේ තාත්තා එතනින් බේරිලා තියෙනවා. ඒවාමේවාස්සේ අපේ තාතර හිම්බිච්චම් මීයන්ගෙනුත් බේරෙන්න්න වෙලානේ. එදා තමයි අපේ තාතා හොඳටම කොරේ. කොහොමරි මීයන්ගෙන් බේරිලා දුවල යනස්සේ අපේ තාතර එක පාටේ යා හංගගත්තු චොකලට් බෝල වගේ මතක් වෙලා මේකෙ මීයන්ට දමල ගැහුව නැත. හරියට නිකන් යාට සෝරෝ වැහුණා වගේ. අපේ බලන්න එපා එතනනේ ජවනිකාව. පොඩියට බඩරිංගක් තිබුණට අපේ තාත්තා තමයි සුපර් හීරෝ. මේ ගෝල් පිසාට එපා වෙන්නේ නැද්ද මන්ද? එහාට යනවා. ඈ? එහාට යනවා. මේ මොකද මේ බඩගිනිනේලාවද්ද? ඔයාට බඩගිනිනේලාද? මේන්න කෑම. මට උස්ම ගන්න බැරි ඉන්නේ. මාළුවගේ කට පට්ට ගඳයි. අද ඉඳලා ගෙදර කිසිම වැඩක් ඔයා කරන්න එපා. සල්ලි හම්බ කරන එක මම කරන්නම්. ඔයා අද ඉඳලා චණ්ඩි ඉගෙන ගන්න එක විතරක් බලන්නකෝ. මැඩම්, අද ඉඳලා පන්ති පළවෙනිය චණ්ඩි. දකුණ බලා වම බලන්න. නැවතත් දකුණ බලන්න. මොනවා කියවයිද මන්දා? එදා එහෙම කිව්වට අද කොළපත්තු නැත්තම්. ඒක නෙවෙයි චණ්ඩි. පාර බලලා පාර පනින්න. කාර් නටනවා වගේ ඉස්කෝලේ ගිහින්නම් ඔය කෝලම් කරන්න එපා. හරි. නැවේ කැප්ටන් චණ්ඩි. කොළපත්තු උනා. ටැප් වෙන්න වෙලාව. හරි. තාත්තට නම් මොකද ඉතින්? එයා හිතන් ඉන්නේ නැවක යනවා කියලා මගේ සාක්කුවේ යන එක. අනේ ඉතින්. පිස්සු හැදෙනවා. මොතරම් වාසනාවන්ත තාත්තා කෙනෙක් මේ ලෝකේ නම් නැහැ. මොකද දන්නවද? අනිද්දම අපියන්ට ඉස්කෝලට යන්න වෙන්නේ ගුරු දෙගුරු රැස්වීම වලටනේ. මම හැමදාම ඉස්කෝලේ යනවා චණ්ඩිගේ සාක්කුවට බැහැලා.